වැඩසටහන සමග කතා බහට ඇවිත් ඉන්නේ ධර්මසිරි බණ්ඩාරනායක. ධර්මසිරි බණ්ඩාරනායක කිව්වහම ඒ ඇති ලංකාවට. ඔහු අපගේ වීරයෙක්. පෞද්ගලිකව මේ කතා කරන මගේත් වීරයෙක්. එවැනි වීරයෙකු සමග මේ සමාසුනක ඉඳන් පොඩ්ඩක් කතා බහ කරන්න ලැබීමත් එක්තරා වාසනාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක්. ධර්මසිරි බණ්ඩාරනායක හැදුනේ වැඩුනේ පාසල් ගියේ කොහෙද? මම ඉස්කෝලෙන් නම් ගණනාවකට ගිහින් තියෙනවා ඒ එක මේ පාසලෙන් මේ පාසලට කියන්න මතකයක් නැහැ. ඊටාම කුඩා කාලේදී පියා අපේ දරු පවුලත් අරගෙන තාත්තා ව්‍යාපාර කළා. ඉතින් ඒ ව්‍යාපාර කඩා වැටෙනකොට තාත්තා තව පළාතකට ගියා ව්‍යාපාර කරන්න. එහෙම එහෙම යන තැනට අපි අරගෙන ගියා. ඒ ගිය හැම තැනකම ඉස්කෝලෙත් යවුවා. මොකද අපි පිළිබඳන ලොකු බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. නමුත් දරුවන්ට උගන්වන්න ඕන නේද කියන යහ කල්පනාව ඇතුලේ තමයි ඉතින් තාත්තා එහෙම ඉස්කෝලවලට යව්වේ. ඉතින් අපි මුලින්ම පදිංචි වෙලා හිටියේ කැලණියේ කිරිබත් ගොඩ. තාත්තගේ ව්‍යාපාර කඩා වැටුණාට පස්සේ තාත්තා අපිවත් උත්සගෙන ආවා මේ වාද්දුව කියන පළාතට. ඉතින් ඒ 50 ගණන් වල එතන ඉඳලා ඒ වාද්දුව ප්‍රදේශයේ තියෙන පාසල් වලට තමයි ගියේ. ඒකත් එකක් දෙකක් නෑ පාසල් හතරකට විතර ගියා. ගිහිල්ලා උසස් පෙළ සාමර්ථ්‍ය ලබන්නට අවශ්‍යතාවය තියෙන නිසා හොරණට ගියා වාද්දුවේ ඉඳලා. හොරණ කිව්වහම බොහොම විශේෂිත පාසලක් වුණා හොරණ විද්‍යාරත්. විද්‍යාරත්නයට යන්නේ උසස් පෙළ ශිෂ්‍යකව හදාරන්න. කොහොමද කියන්නේ මුලින්ම පටන් ගත්තේ මොනවා මොනවද කරන්න පටන් ගත්තේ? එහෙම නෑ අධ්‍යාපනය කියලා කිව්වහම මේ මන් දන්නේ නෑ. ඒක දැන් ගොඩක් දෙනා මගේ ශේෂ්ත්‍රීම ගත්තොත් සමහර අය කියනවා මම පෙරාදෙණියේ උපාධිය ලබලා තිනවා. එහෙම නැත්නම් මම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. එහෙම එහෙම කියනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මම ලැබුවේ නෑ. ඒ ලැබපු නැති එකට එක හේතුවක් වෙන්න ඇති 71 කැරැල්ල. 71 වෙනකොට තමයි අපි උසස් පෙළ විභාගයේ උසස් පෙළට පෙනී සිටපු අවුරුද්ද. ඒ විභාගයේ අවසාන වෙනකොට අපේ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් විශ්වවිද්‍යාලයට යන්න ලැබෙවි කියලා. ඒ බලාපොරොත්තුවත් එතනින්ම නතර වුණා. මොකද හැම විශ්වවිද්‍යාලයක්ම තරුණයින්ව පුනරුත්ථාපනය කරන පුනරුත්ථාපනාගාර බවට පත් වෙලා තිබුණා ප්‍රධාන විශ්වවිද්‍යාල තුනම. එතකොට විශ්වවිද්‍යාලේ කවදාරීද කියලා හිතෙන්නේ නැහැ. හිතා ගන්නත් බෑ. ඉතින් හිතුණා මේ මිට වැඩි හොඳයි රස්සාවක් හොයාගන්න ඕයි කියලා. මොකද ඒකත් මහ දැවැන්ත කැරැල්ලක්. තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙලා ගියා. අපේ ජීවිත යන්තම් ඉතුරු වුණා. මොකද මම අපි කැරැල්ලට සම්බන්ධ නොවෙච්ච නිසා. එසේ නමුත් ඇහැට දැක්කේ අපේ තරුණ වයසේදී ඇහැට දැක්කේ මලකඳම් ප්‍රමාණය අපේම වයසේ තරුණයින්ගේ. ඒක අපේ ජීවිතයේ ලොකු බලාපොරොත්තු කඩවීමක්. හැබැයි ඒ බලාපොරොත්තුවක් ඇති කිරීම සඳහා තමයි ඒ කැරැල්ල ආරම්භ වුණේ. ඒ කැරැල්ල ජයගත්ත නම් මේ රට අද මෙහෙම වෙන්නේ නැහැ. ඒක බය නැතුව අපිට කියන්න පුළුවන්. ඔබ විශ්වාස කරනවා තවමත්? තවමත් මම විශ්වාස කරනවා. 71 කැරැල්ල දිනුවා. මොකද 71 කැරැල්ල ඒක ගොඩනැගුණු ආකාරයේ ඇතුලේ 71 කැරැල්ල චප්ප කරලා දාන්න පුළුවන් දේශපාලන ක්‍රියාවලියක් සිද්ධ වුණා එතන ඉඳලා.
හැබැයි 71 කැරැල්ල හින්දා තමයි ලංකාවේ තරුණයෝ ජීවත් වෙනවා කියන එක පාලක පන්තියට දැනගන්න ලැබුණේ. ඒක හිතුවේ ඒ කාලේ කිව්වේ මේ තාප්ප විප්ලවයක් අරවද මේවද කියලා. නමුත් ඒකේ තිබුණු අපිලිවෙල කැරැල්ල ගොඩනැගුණු අපිලිවෙල තමයි කැරැල්ලේ අවසානයේ බවට පත් වුනේ. ඒක අපේට ලොකු ඛේද වාචකයක්. අපේ પરම්පරාවට ඛේද වාචකයක්. අපේ પરම්පරාව කිසියම් හඬක් නැගුවා. අපි යුද්ධය අනුමත කරන්නේ නැහැ. අපි අරගලය අනුමත කරනවා. අරගලයක් නොකරන ජාතියක් ඉන්න රටක ඒක ජාතියක් නෙවෙයි. ඒකයි අපි ඒ යුගයේ ඉඳලා කල්පනා කළේ. ඉතින් අපේ හැඩ ගැහිම් අපේ කල්පනා ලෝකයේ ඒව සකස් වුනේ අන්නේ ඛේදවා ඛේදනීය ඉරණමත් එක්කම තමයි අපේ කල්පනා ලෝකයේ සකස් වුනේ. ධර්මසිරි බණ්ඩාරනායක කියන පාසල් ශිෂ්‍යයා ඔහු නාට්‍ය කරද්ද විද්‍යාරත්නේ මං අතෝෂෙන්ම මේ මම වාද්දුව මධ්‍යම විද්‍යාලයට ගියේ. ඉතින් ඒක ගැන නම් කතා කරනකොට තවමත් මේ නිකන් ඇඟට හිරියක් දැනෙනවා. මොකද මම සින්දු කියන්න ආසාවෙන් පන්තියේ සින්දු කියලා තිනවා. මට සින්දු කියන්න බැරි බව ඒ අහගෙන ඉන්න ළමයි තමයි මට තේරුම් කරලා දුන්නේ. ඉතින් ඒ නිසා මම තේරුම් ගත්තා මට බැරියව මම කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ හොරණ විද්‍යාරත්නට ඇතුළු වුණා. මට ඉතාම ගෞරවන්විත ගුරුවරයෙක් මුණ ගැහුණා හේමසිරි ලියනගේ. ඔහු නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒකේ ප්‍රධාන භූමිකාවකට මාව ගත්තා. මම කවදාවත් නාට්‍යක රඟපාන්න ආසාවෙන් ඉඳලා නැහැ. නමුත් මට හිතුණා එක දෙයක් තියෙනවා. මගේ ජීවිතය ගැන කතා කළොත් මං මේ සමාජය ඇතුලේ හරි තනි මිනිහෙක්. ඒක තවමත් අද මට වයස 68යි. මං අදත් තනි. ඒ තනියයි කිව්වොත් මම ධර්ණ මතවාදයේ ධර්ණ අය මට මුණ ගැහිලා නැහැ. මම හොඳ මිනිස්සු ඉන්න ලෝකයක් ප්‍රාර්ථනා කළාට මට හොඳ මිනිස්සු මුණ ගැහිලා නැහැ. කොහොමද හොඳ මිනිස්සු ඉන්න ලෝකයක් ගොඩනගන්නේ? ඒක අපේ කලාවේ ගුරුවරු, ඒ වගේම අපි ඇසුරු කරපු ඒ හැම කෙනෙක්ම අපිට කිව්වේ හොඳ ලෝකයේ ගොඩනැගීමට උඹ සමාජිකයෙක්ුවන් කියලා. මම සතුටු වුණේ කොහොම හරි ඒ බඳු දේවල් කළා. හැබැයි ඒ කරපු දේවල් වලට කිසියම් ආත්මගත ප්‍රතිඵලයක් තිබුණා. ප්‍රතිඵලය අපේක්ෂා නොකළට මේ රටේ ඉන්න අතෝෂෙන් මේ රටේ ජනතාවට 960 ගණන් වල 70 ගණන් වල 80 ගණන් වෙනකොට අපි වටා ගොඩනැගුණු මේ ජනතාවට අපි අතෝෂෙන් කකුල් දෙක අල්ලලා වඳින්න ඕන. කොහෙද ගියේ? දුව බලන්න ගියා. දුව බලන්න ගියා හම්බේ පරණ ආදරවන්ත දෝත බදලුඹ බදාගන්න නැති නේද? කුණු කතා කියන්න එපා. කුණු වැඩ පේනකොට කුණු කතා ඉබෙක් කියවෙනවා බං. කුණු වැඩ මම කරලා නෑ. තමන්ගේ දරුව බලන්න ගිය කුණු වැඩක්ද? දරුව බල්ලා ඉවරලා පරණ මිනිහව ආයිම බදාගත්ත එක හරි වැඩක්ද? මම බදාගත්ත පරණ මිනිහෙක් නෑ. හරියට දැක්කවා කියන කතා. ඇතින්ද දැන් නෑ. අරුණ තනි වාඩු තාලා හැම වෙනකම් පාර්ථ වෙලා බලාගෙන ඉන්න ඇති නේද? ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි, මේ මං ඉස්සරහ ඉන්න 68 හැවිරිදි තරුණයාගේ තියුණු බැල්ම අපගේ හෘද සාක්ෂිය සමග අපට කැරැල්ලකට යොමු කරනවා. ඒ එසේ තිබියදී මේ මගේ පෞද්ගලික සංවේදනය එසේ තිබියදී දැන් මේ නාට්‍ය වේදිකාව මේ ඕඩියන්ස් එකත් එක්ක කරන ගනුදෙනුව මේ තරම් ප්‍රබල අවියක් කියලා ඔබට දැනෙන්න ගත්තේ කොහොමද? ඇත්ත වශයෙන්ම එතෙන්ට එන්නට අපට මං හිතන්නේ ලොකු සෙවණක් ලැබුණා. ඒ යුගේ නියෝජනය කරපු නාට්‍යකරුවෝ මාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් පටන් ගන්නකොට අපි මනමේ කුමාරිට ආදරය කළා. මනමේ කුමාරි වේදිකාවේ ඇවිල්ලා ඒ ජීවිතයේ අනපේක්ෂිත ඉරණමකට ලක්වුණු ඒ ස්ත්‍රිය දිහා බලාගෙන ඉන්නකොට අපේ ජීවිතේටත් මේකම නේද වෙන්නේ කියලා අපි හිතුවා. අපි මනමේ කුමාරිට ආදරය කළා. හැබැයි ඒ ආදරය ගෘෂා එයා වෙතට හරව ගත්තා. අපි හුණුවටේ බැලුවට පස්සේ මනමේ කුමාරි නෙමේ අපේ ලෝකේ රැජින උනේ ගෘෂා. ගෘෂා අනුන්ගේ දරුවට අම්මා වුණා. ඒකෙන් අපි ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඒක තමයි ලෝකය. යහපත් ලෝකයක් ගොඩනැගීමට නම් ඒ ගමන් මාවතේ යා යුතුයි කියන එක බර්ටොල් බ්‍රෙක්ට්. ඒ මාක්ස් දහම තුළ අපිට නාට්‍යක තවරලා ඒක එන්නත් කළා. අන්නේ එන්නට අවසාන එනකොට දරුවාගේ සැබෑමව කවුද කියලා විනිශ්චය ශාලාවේ විනිශ්චය කරනකොට අපි ජූරි සභිකයෝ විදියට පාසල් යන ළමයි විදියට අපි ජූරියේ වාඩි වුණා. ඒ විනිශ්චය ශාලාවේ අපි
විනිශ්චය ශාලාවේ වාඩි වෙලා ඉඳගෙන දරුවගේ සැබෑ අම්මා වදපු බිසව නෙමෙයි අර මෙහෙකාර ස්ත්‍රිය ගෘෂ කියලා අපි අත්දැකීමෙන් තේරුම් ගත්තා. කලාකෘතියක් මිනිහෙක් වෙනස් කරනවා. අන්නේ වෙනසට භාජනය කරපු යුගය තමයි 1960 දශකය. 60 දශකයේ ඒ කරපු එන්නත අපිට බලපෑවා, අපේ પરම්පරාවට බලපෑවා 71 කැරැල්ල දක්වා. 71 කැරැල්ලේ තිල්ලුවේ අපිට අයිති දේ අපිට දියන් කියලා. අපි උගත්තු අපිට බෑ පාරවල් වල හිඟා කන්න. ඒ නිසා අපිට රස්සා දියව්. මේ වැහුන් නැති සමාජයක් ඇතුලේ 71 කැරැල්ල කොට නැගෙන්නේ. දෙයක් වෙනම් යම් සුදුස්සාටමයි තියෙන්නේ. ඒක මාක්ස් දහම. අපි මාක්ස්ගේ පොත් අරගෙන ඉරලා පාඩම් කටපාඩම් කළේ නැහැ. හුණුවටේ හැම දෙබසක්ම අපිට පාඩම් හිටියා. හැම කවියක්ම අපිට පාඩම් හිටියා. අපි කටපාඩම් කළේ නැහැ හුණුවටේ කතාව. අද වගේ නාට්‍ය ආරංග කලාව කියලා විෂයක් අපිට තිබුණේ නැහැ. නමුත් අපිට පාඩම් හිටියේ කනට ඇහිලා. මුළු ජීවිතේම නාට්‍ය ආරංග කලාව කියන විෂය. ඒකෙන් අපිට උපුටාගෙන ඕනම තැනක ඕනම අවස්ථාවක කියන්න පුළුවන් මහා මං හිතන්නේ විශාල දෙයක් අපේ ජීවිතවලට ඇතුළු වුණා. මම මේ කතා කරන වයස 68 වෙනකොට මේ වැඩසටහන බලන් ඉන්න 68 වයසේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මං කියන දේ ඇත්තද නැත්තද කියලා පිළිගන්නවා ඇති. ඊට පස්සේ ධර්මසිරි බණ්ඩාරනායක හංසවිලක්ද හංසවිලක් මුලින්ම චිත්‍රපටයක් හැටියට මං කියන්නේ ඒකාධිපති හදන හංසවිලක් වලට කලින් නෑ ඒකාධිපති මං කලින් කළේ 1976. ඔව් මම මුලින්ම චිත්‍රපටි කලාවට සම්බන්ධ වෙන්නේ දයානන්ද ගුණවර්ධනගේ බක්මාදීගේ කියන චිත්‍රපටියේ චරිත නිරූපණයකට මාව තෝරගත්තු. මං කවදාවත් හිතුවේ නැහැ චිත්‍රපටියක රඟපාන්න. ඒ දයානන්ද ගුණවර්ධන මහත්මයා මාව දැකලා මාව ඒ චිත්‍රපටියේ චරිතයකට ගත්තා. සුකුමාර තරුණයාගේ චරිත. ඔව් ඒ චරිතය මං හිතන්නේ මේ බක්මහා මේ හැම බක්මහාකම නැවත මේ රටේ හැම ප්‍රේක්ෂකයෙකුටම දකින්න ලැබෙනවා ටෙලිවිෂන් එකේ. ඒ හදපු ඒ චිත්‍රපටිය මම හිතන්නේ බක්මහා දීගේ කියලා. ඒකෙදි මම ජීවිතේ කවදාවත් හිතපු නැති නළුනිලි પરම්පරාවක් අතරට මාව වැටුණා. මං ජීවිතේ කවදාවත් හිතුවේ නැහැ ඉරංගනි සිරිසිංහත් එක්ක රඟපාන්න ලැබෙවි කියලා. කවදාවත් හිතුවේ නැහැ අනුලා කරුණාතිලක එක්ක රඟපාන්න ලැබෙවි කියලා. ඒ වගේම අමරදේව නන්දමාලනී ඒ වගේ මහා ගායික ගායිකාවෝ ඉන්න පසුබිම් ගීත ගයපු චිත්‍රපටයක මට රඟපාන්න ලැබෙයි කියලා ඒකත් මගේ වාසනාව කියලා මම හිතනවා. දයනන්ද ගුණවර්ධනයන් තමයි මට ඒ වාසනාව ගෙන දුන්නේ. ඒ තරුණ ධර්මසිරිගේ ඒකට වයස කීයක්ද? මට වයස 16යි. කොහොමද දැනුනේ? මොකද දැනුන්නේ නැහැද මේ ඒ කාලේ දැන් මගේ කැමරමන් තමයි විලි බ්ලේක්. විලි බ්ලේක් කියන්නේ ගම්පෙරළිය චිත්‍රපටියේ කැමරා ශිල්පියා. ඒ යෝධ සෙවනැල්ල. ඔව්. එතකොට ඒ එතෙන්දී හම්බෙච්ච හැම පිරිසක්ම මගේ ජීවිතයට ආලෝකයක් සැපෙව්වා. මම හැම තිස්සෙම කල්පනා කළේ මම මේ ඉන්නේ පහන් ගොඩක් මැද්දේ. ඒ හැම එකෙන්ම විශාල ආලෝකයක් පැතිරෙනවා. ඒ ආලෝකය තමයි මගේ ජීවිතයට විශාල වශයෙන් පිටුවහල් වුණේ. ඉතින් එන්නේ ඒ කාලය තුළ දයනන්ද ගුණවර්ධනගේ චිත්‍රපටියේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදියට පොත අතේ තියාගෙන ඉන්න මට එතුමා අවස්ථාව දුන්නා. ඒ වගේම සමහර ගායන ඔය ආදරැහැඟුම් කියන අමරදේවයන්ගේ ගීතය ගායනා කරනකොට අමරදේව මාස්ටර් සරසවි චිත්‍රාගාරයට ඇවිල්ලා මම මේ චිත්‍රාගාරයේ පාසල් ශිෂ්‍යෙක් විදියට පොත් අතින් තියාගෙන අහගෙන ඉන්නවා ඒ ගීතේ ආදරැහැඟුම්. අද ආදරැහැඟුම් ගීතය ඇහින හැම මොහොතකම මම අර සරසල් චිත්‍රාගාරයේ පොත් අතේ තියාගෙන අහගෙන හිටපු විදිය මට මතක් වෙනවා. ඒ නිසා අමරදේවයන්ට නන්දමාලිනීට මේ තියෙන මේ ගෞරවය ප්‍රදානය වුණේ පාසල් ශිෂ්‍යෙක් විදියට අවුරුදු 16 වයසේදී ස්ටුඩියෝ එක ඇතුළේ බලාගෙන ඉඳලා. එතකොට මං හිතන්නේ අපේ ජීවිතයට මං හිතන්නේ අපේ પરම්පරාවම කතා කළොත් අපේ પરම්පරාවේ ජීවිතය හරි ලස්සනයි. හැබැයි ජීවිතේ කම්කටොළු අත්දැකීම් විඳලා තිනා එමට ඒ වින්දට ඒ ආරම්භය හරි ලස්සනයි. ඒ සියල්ලම ද ජීවිතේ සුන්දරයි. ජීවිතේ. ඊට පස්සේ දැන් අපි වේදිකාව පැත්තෙන් යමු සිනමා විදහාට. දැන් මේ නාට්‍ය පෙළ ඒකාධිපති මකරාක්ෂය දවල භීෂණ
යක්ෂාගමන සහ ට්‍රෝජන් කාන්තාව වෙනකම් මේ නාට්‍යවල නම් ටික ගත්තත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා ඒ නම් ඇතුලේ තියෙනවා නේද ලංකාවේ දේශපාලන ඉතිහාසය මම හිතන්නේ මගේ නාට්‍ය ඇතුලේ මම වඩා දේශපාලනිකයි මට සමාජයත් එක්ක ගනුදෙනුවක් තිබුණා ඒක අර මං කිව්වා වගේ කැරැල්ලෙන් පටන් ගත්ත අපේ ජීවිතය දැන් ඊළඟට එනවා සුගතපාල සිල්වා සුගතපාල සිල්වා සයිමන් නවගත්තේකම වගේ ඒ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ඇසුරු කිරීම අපිට තවත් පන්නරයක් ලැබීමට හේතුවක් වුණා ඒ වගේම ඒ ඇසුර කියන්නේ කලාකෘති පමණක් නෙමෙයි පුජ්‍යලය වගේ සේන් අපිට ඇසුර ඔව් මං හිතන්නේ සයිමන් නවගත්තේකම මැරුණයි කියලා දැනගත්ත වෙලාවේ මට ලෝකයක්ම නැති වුණා වගේ තාත්තා නැති වුණා හා සමානයි සයිමන් නැති වුණාම මොකද සයිමන් එක්ක අපේ ජීවිත ගැට ගැහිලා තිබුණා සයිමන් අපිට අපූර්ව කලාකරුවෙක් මහා දැවැන්ත පෝසතෙක් නෙමෙයි මේ සමාජය ඇතුලේ ඉතාම දුප්පත් කමින් තමන්ගේ ජීවිතේ ගැට ගහගෙන ගිය මං හිතන්නේ නිර්භීත කලාකරුවෙක් ඒ වගේමයි සුගතපාල සිල්ලා සුගතපාල සිල්ලා අපේ ඇසුරෙන් අපිට අහිමි වුණාට පස්සේ අපේ දැනුමට තද බලපෑමක් මම නිතර කියන කතාව තමයි හංසවිලක් චිත්‍රපටිය කරන කාලේ මම හරි දැනුවත් අද මම එහෙම දැනුමක් නැති මෝඩ මිනිහෙක් මොකද මේ සමාජයේ වපුරන්නේ මෝඩකම අර සමාජයේ දැනුම වපුරුවේ ඒ නිසා ඒ වපුරපු දැනුම තමයි අපි අස්වැන්න විදියට නෙලාගත්තේ මෝඩකම වපුරන සමාජයක මොකක්ද අස්වැන්නක් විදියට අපිට ලබා ගන්න පුළුවන් විනාශය යලියරිත් මුග්ධත්වය හොඳ මිනිහෙක් නිර්මාණය නොවන සමාජයක තමයි මේ දැන් මේ කතා කරන මේ සාකච්ඡාව පවතින්නේ ධර්මසිරි බණ්ඩාරනායක කියන නාට්‍යකරුවාගේ දැක්ක විශේෂ ගුණයක් තමයි මම අර නම් ටිකත් මෙහෙම පෙළ ගැස්සුවේ ඒකයි ඒ ඒ කාලවල තිබුණු සමාජ දේශපාලන අරගල මග නොහැර ඒවා එක්ක එකට සමාන්තරව ගමන් කරන ගුණයක් අපි දකිනවා. ඔබට එහෙම හිතෙන්නේ ඇයි සහ ඔබ ඔබට තිබුණා එහෙම ක්‍රියාවක් සනීපට කරගෙන යන්න මේ 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 කරදරකාර අරගලවලට එන්නේ නැතුව ඇයි ධර්මසිරි බණ්ඩාරනායක මේ අරගලෙත් එක්ක ඉන්නේ? ඇත්ත වශයෙන් මම කරපු නාට්‍ය වලින් මම සඳහන් කළොත් දවල භීෂණ කියන නාට්‍ය 1988-89 දවල භීෂණ නාට්‍ය නිෂ්පාදනය කළාට පස්සේ මට එක්තරා ශිෂ්‍ය සංවිධානයකුණුත් ඒ වගේම දකුණු පළාතේ දේශපාලන සංවිධානයකුත් ඇවිල්ලා කිව්වා මට නාට්‍ය නවත්තන්න කියලා. තවදුරටත් මේ නාට්‍ය පෙන්වොත් ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුටුවේ තියලා වෙඩි තියලා මරනවා කිව්වා. මම එහෙම දෙයක් මේ මං ඉස්සරහා ඉඳලා එක්කෙනෙක් කියනවා මගේ කනට ඇහිලා තියෙනවා මං හිතන්නේ තමුසේ මරනවා කියලා මේ එහෙම බෝඩ් ගහලා තියෙන්න පුළුවන් නමුත් ඒක නෙමෙයි තමන් ඉස්සරහට ඇවිල්ලා මේක නැවතුනේ නැත්තම් වෙඩි තියලා මරනවා කියන ඒ වගේ ප්‍රකාශයක් ලබා ගන්න මොන වරද කළාටද ඒ නාට්‍ය මට නතර කරලා ලංකාව අතෑරලා මාස 6කට වැඩි කාලයක් ඉන්දියාවට වෙලා මට මේ අනාථෙක් වගේ ඉන්න සිද්ධ වුණා. මොකක් කරලාද? නාට්‍යයක් කරලා. ඊට පස්සේ ඒ ටික ඉවර වුණාන් පස්සේ කවුරුවත් මට අඬ ගැහුවේ නැහැ. උඹ වරෙන් දැන් ඇවිල්ලා නාට්‍ය කරපන් කියලා. එහෙම රටක් මේක. ගහලා එළවනවා. එළෙව්වට පස්සේ අපි ඔක්කොම හරි අරහිමේ කියලා කියනවා. කිව්වට එලෙවපු මිනිහෙක් ආපහු ගෙන්න ගන්න තියනවද මේ රටේ? එහෙම ගුණමකු කමක් මේ රටට ආවේනික වෙලා තියෙනවා. මේක කියන නොකියන තාක්කල් ඒක හැදෙන්නේ නැහැ. මේ රට හදා ගන්නවා නම් අන්නේ ගුණමකුකම් නවත්තන්න ඕන. මම ඒක විඳලා තියෙනවා. ඒකයි මම කිව්වේ. තවත් නාට්‍යකාරයෙකුට එහෙම වෙනවා නම් අනිවාර්යෙන් මම ඒ වෙනුවෙන් පෙනී සිටියේ. එහෙම එකක් නෙමෙයි උනේ. මෙතන හිටියා නම් එහෙම මමත් මාවත් මරනවා. මගේ නළුනිලිය මරනවා. තෙලිජ්ජවිල දර්ශනයකදී කිව්වා නළුනිලියන්ට ආදරේ නම් එන්න එපා නාට්‍ය අරගෙන කියලා. තෙලිජ්ජවිල. තරම්ම දවල භීෂණයක්. ඔව්.
තාම සතුටට පත් වෙනවා දවලභීෂණ නාට්‍ය ඒ යුගයේ නියෝජනය කරපු අපේ අපි පාරේ නාට්‍ය අරගෙන යනකොට ඒ ප්‍රදර්ශනයකට ස්ථානයකට පාර වටේන් පාර දෙපැත්තම දැක්ක තරුණීන්ගේ මලකඳන් මලකඳන් ගිනියන් ගිනි ගන්නවා ඊයේ රෑ පුච්චලා තියෙන ටයර් දාලා එහෙම යුගයක් පසු කරපු ජීවිත අපේ ඉතින් මම හිතන්නේ නැවත මේ රටට එබඳු අත්දැකීම් අවශ්‍ය නැහැ අපි එබඳු අත්දැකීම් ලබන්න ක්‍රියාත්මක වෙන අයටත් අපි කියන්නේ මේ රට එතෙන්ට ගෙනියන්න එපා අපි අවුරුදු 30 අවුරුදු යුද්ධයක් ගත කළානේ ඒ 30 අවුරුදු යුද්ධයේ නැවත මෙතෙන්ට එනවා නම් අපේ ඇස් දෙකින් දැක්ක දෙමළ මිනිස්සු ගහලා මරනවා අපි ඇස් දෙකට දැක්කා ඒක තමයි ආදරණීය ධර්මසිරි මහත්තයා දැන් මේ ප්‍රශ්නේ කියන්නේ සංහාරයෙන් සංහාරයට අපි ප්‍රාර්ථනා කරනවා යලිත් මෙවැනි සංහාරයක් නොවේවා නොවේවා හැබැයි අපේ රට ආපහු මේ විෂම චක්‍රය ඇතුළේ සංහාරයෙන් සංහාරයට නැයි ඒක විකෘතිය මට හිතන්නේ මේ විකෘතිය අපේ ආරම්භයේ ඉඳන් මේන එකක් කියලා අයියා නගා සහවාසයෙන් මේක බිහි වෙලා තියෙන්නේ ඒකේ වරදක්ද මේ කියලා මට සමහර වෙලාවකට හිතෙනවා අයියා නගෝ සහවාසයක් කියන්නේ විකෘතියක් නේ එතනින් බිහි වෙන්නේ එහෙම එකක්ද මේ තව මිනිස්සෙක්ගේ ජාතිය පෙන්වන්න බැරි වෙනවයි කියන්නේ මොනතරම් අශීලාචාර මිනිස්සුද බිහි වෙලා ඉන්නේ ඒ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ අපි යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බ තරම් උදාර ජාතිය ඇයි ෆාදර් දන්නේ නැද්ද යාපනයේ පුස්තකාලයට ගිනි තියලා ෆෝන් එක අතේ තියාගෙන ඒ පියතුමා වාඩි වෙනවා මැරිලා